එදිනදා ජීවිතයේදී අපි සංඥා භාවිත කරනවා. මම උදාහරණ කියන්නම් සංඥා. හරි. අපි ඈත අතීතයේ නම් දෙන්නේ කැලේ අතරමං වුණා නම් කොහොමද මේ කට්ටිය අර මේ කුකිලෙන් දෙන්න සොයන අයට සංඥාවක් දෙන්නේ? ගිනි මැලයක් ගහලා දුම් පිට කරලා ඒ දුමින් තමයි හොයාගන්නේ. හරි. ඒ වගේ. නැත්තම් අපි හූ කියනවා. හරි. නැත්තම් අපි ඇහක් ගන්නවා. නේද? යාළුවෝ දෙන්න සංඥා කරගන්නේ කොහොමද? ඇහක් ගන්නවා කියලා කියන්නේ අපි. හරි? ඇහක් පොඩි කරලා වෙන ගන්න. අන්න ඒ වගේ. අපි ජීවිතයේදී විවිධ සංඥා භාවිත කරනවා. ඒ වගේම තමයි අපි හිතමු දුම්රියක් කියලා. මොකද දුම්රියක්? දුම්රිය ගමන ආරම්භ කිරීමට සංඥා තුන් ආකාරකින් නියුක්ත කරනවා. පළවෙනි එක මොකද කරන්නේ? සංඥාවක් ඕන එක සත්‍යයක් නියුක්ත කරනවා ඉස්සල්ලා. ඊට පස්සේ මොකද කරන්නේ? අර පිටිපස්සෙම ඉන්න එක්කෙනා කොඩියක් වනනවා. නේ? ඊට පස්සේ මොකද කරන්නේ? ඈ ඊට පස්සේ මේක යන්නේ නැහැ, කෝච්චිය යන්නේ නැහැ. අර ඉස්සරහ තියෙන ලයිට් වලින් ලයිට් වලින් කොළපාට ලයිට් එක පත් වෙන්නත් ඕනි. ඔන්න අවස්ථා තුනම ඕකේ නම් තමයි, ඒ කියන්නේ හරිනම් තමයි මේ ගමන ආරම්භ කරන්නේ දුම්රියක්. ඒ වගේම අපි මෝටර් රථයක් ගන්නවා. මෝටර් රථයේ සංඥා භාවිත කරන අවස්ථා දෙකක් කියන්නේ කියලා දෙන්න යන්නේ. එකක් අපි ගමනක් කියන්නේ සූදානම් වෙනව නම් අපේ මෝටර් රථයේ දොර සියල්ලම දොර පහක් දෙන පහම නිසියාකාරව ඇහිලා තියෙන්න ඕනේ. හරි. එකක් හරි ඕපන් වෙලා තිබුණොත් මොකද කරන්නේ? අපිට සංඥාවක් නිකුත් කරන මෙන්න මේ දොර ඇරිලා තියෙන්නේ කියලා. රයිට්? අන්න ඒ වගේ. ඒක. තව එකක්. අපි drive කරනවා නම් එහෙම නැත්නම් ඉස්සරහ සීට් එකේ අනිත් පැත්තේ වාඩිලා යනවා නම් අපි නිසියාකාරව සීල් බෙල්ට් හරි ආසන පටි තද කර මේ දා ගන්නවා. එහෙම නැත්නම් ඩ්‍රයිවර් දා ගන්නවා. එහා පැත්තේ ඉන්න කෙනා දාන්නේ නැහැ. මොකද කරන්නේ අපිට? සංඥාවක් නිකුත් කරනවා. එහා පැත්තේ ඉන්න කෙනා දාගෙන ඉන්නව ඩ්‍රයිවර් ආසන පටිය දාගෙන ඉන්නේ නැහැ. හරි? එතකොට මොකද වෙන්නේ? ඒ සංඥාවක් නිකුත් කරනවා. මම මේ පැහැදිලි කරේ අපි එදිනදා ජීවිතයේදී සංඥා යොදාගෙන වැඩ කරගන්නවා. රයිට්? සංඥා භාවිතයෙන් ඒ දේවල් ඉටු කරගන්නවා. මේ පරිගණක පද්ධතිය අධ්‍යයත් ක්‍රියාත්මක වෙන්නේ මේ සංඥා මත පදනම් වෙලා. මොනවාද? සංඥා මත පදනම් වෙලා. ඒක නිසා ඔන්න මම සංඥා ගැන කතා කරගෙන ආවා. එදිනදා ජීවිතයේදී සංඥා වලින් තීරණ ගන්නවා කියලා. මේ දැන් අපි කතා කරන්නේ පරිගණකයේ සංඥා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. රයිට්? එහෙනම් අපි ඉස්සරහට යනවා. එතකොට ඊට පස්සේ අපි මාතෘකාව ලියාගමු. ප්‍රධාන මාතෘකාව සිරුම් දින පොතක් අරන් ටියුට් එක මම හිතන්නේ print කරගන්න නැතුව ඇති. දැනට කොලේක ලියා ගන්න. ඊට පස්සේ අපි ටියුට් එක සම්පූර්ණ කරගමු. right? මොකද්ද මාතෘකාව? ප්‍රධාන මාතෘකාව තාර්කික ద్వාර සමග බූලිය වීජ තර්කය. මොකද්ද මාතෘකාව? තාර්කික ద్వාර සමග තාර්කික ద్వාර සමග බූලීය වීජ තර්කය. තාර්කික ద్వාර සමග බූලීය වීජ තර්කය. right. තරුවක් දාන්න. මම ඔය දිනදා ජීවිතයේදී සංඥා භාවිත කරපු විදිය පොඩක් දලා දාසක් දුන්නේ. ඉතින් අපිට හොට වැඩි සංඥා භාවිත කරන අවස්ථා තියෙනවා. මම දෙක තුනක් කිව්වේ. right. අපි දැන් කතා කරන්නේ ඒ සංඥා අපිට වැඩ නැහැ. අපි ICT ඉගෙන ගන්න කොල්ලෝ ගෙල්ලෝ. ඒ නිසා අපිට පරිගණක සංඥා තමයි වැදගත් වෙන්නේ. එහෙනම් අපි තරුවක් දාලා ලියාගමු. එහෙම පළවෙනි කරුණක් තියෙනවා. හරි. right. ලියාගන්න. ද්විමේ සංඛ්‍යා අනුසාරයෙන් ද්විමේ සංඛ්‍යා හරි. හරි. ද්විමේ සංඛ්‍යා අනුසාරයෙන් ද්විමේ සංඛ්‍යා අනුසාරයෙන් යම් තර්ක තත්ත්ව ගොඩනැගීමටත්
Dima sangke anusari yang yang tharaka tattwa godanagimata e anuwa yam yam tirna ganimata se anusari ingi utani dangyan Dima sangke anusari yam yam tarka tattwa godanagimata dima sangke anusari yam yam tarka tattwa godanagimata e anuwa yam yam tirna ganimata yam yam tirna ganimata hakivana paripata tarkika paripata tarkika paripata varahatula logic circuits increasing lesser handling way dima sankhya anusarein yam yam tarka tatta godanagimata e anu yam yam teerna ganimata hakivana paripata api kiyenawa monada logic gate circuit logic circuits em naththam tarkika paripata lesa handunnawa right devin taruwa parigana kiyak sadhi atte sankirna sankhyanka paripata rasiyak ekathu vimeni pariganakayak sadiyatte sankirna paripata rasiyak ekathu vimeni mokadda me kiyanne computer e hadila thiyenne ara oyala dannawa circuits kiyala kiyanne oy api computer e athule galawoth ekek paripata daginna puluwam naththan radio ekak galawoth paripata daginna puluwam hari logic circuits godak ekathu vimen hadila thiyenne mewa right ilaga taruwa Mema elektronika paripata. Nirmanaya karatte. Tarkika dwara. Parantula logic gates nemati moolika tarkika paripata rasiyak ekinekata sambandha vimeni Mulika pati patah rahasia sambandhi vimini ekinekata sambandhi vimini right udaharana madhya sakisum ekakaya varahatula cpu central processing unit madhya sakisum ekakaya central processing unit varahatula cpu kiyala kiyuwoth athi sadhi atte Tarkika dwara, varahatula logic gate. Athivishala sankhyawak ekathu vimeni. Etukota api dannawa processor eka gana api dewena padame katha karala processor eya hadila thiyenne monakinda athivishala
logic gate samuhaya ikutu imeni. Hari ane hadilah tina logic gate kena tamai api me paade me bini direta kata karane. Right? Ilang taruwa. Ilang taruwa. Tarka ke duwarya magin. Tarka ke duwarya magin. Kerenne. Tarka ke duwarya magin kerenne. Ia betul adanya kerana adanya, ia betul adanya kerana mana adanya, ia betul adanya kerana mana adanya. Ho adan kibya, ho adan kibya, adan kibya. Salaka beli men pasu. Salaka belimen pasu. Rasidu ne, rasidu mang ayang kiyan nang basi hari. Hari. Abasan, kiyan ni abasan da dapat ulat da kiyan ni taru kiyan ni mama. Tarkika duwaryak magin kerenne. Tarkika duwaryak magin kerenne. Ewe ta adane kerun labana. Tarkika duwaryak magin kerunne. Kerenne. Ewe ta adane kerun labana. Adanyan ho. Adanyan ho. Adan kipya. Adan kipya. Adan kipya. Salaka belimin pasu. Salaka belimin pasu. Salaka belimin pasu. Adala pritidane labadimai. Adala pritidane labadimai. Right. Pernama karun kibya kiwa. Palakan nung tada. Palani ke ay mulitila katakan mabi. Dime sangke anusari yam tarka datta godana gimana. Ewa. Anu, yam yam tir negeni matan, yuda geni matan hacki orang paripada, tarikan paripada logic circuit kila kira, logic circuits, hari, itu orang abik dana parikan kaya, minum logic circuits, tarikan paripada godap ikutin namai hadila tienni, dimin taruin kira di negai, itu orang me elektronik paripada nirmana kira hati. Apa kita itu mari, dan parikan yang kita hadirat ini logic circuit sebeli ini nam. Ini logic circuit kita hadirat ini, api main khata kerana, main part main khata kerana logic gates, tark, duar, valing kila, ilangan taruing kila kianne. Hari, udaharnya hadirat ini, CPU ekar, mati sensor main kaya. Hadirat ini, ati besar, utagi, hari ati besar, logic gate permainan ikutui ini, right? Ilangan kita kianwa, tark kena duar yang main, keluni. Tarikan jari apa yang keruni? Adan salaka balalai. Dikakko, tunakko adan. Salaka la balalai. Eight anu, pritidanayak labadi mai. Hari, ane kita mai, me project gate sulin tarikan jari apa yang keruni? Right? Ewa bahagite ini nih, ewa mula karun dikel. Dan mula tiaga noni komat ini kira. Right? Abi ilangan katakan mana matu kawa. Dan abi pidana matu kawa liwa. Devin matu kawa logic gates imne tan singeling tarkik duara. Logic gates. Logic gates. Hari tarkik duara. Api pradana masin, hari pradana masin logic gate warga dekat dia, kotas dekat kita bedan pulang, hari logic gate kotas dekat kita bedan bedan pulang. Ekat tamai mulika duar, kata mulika duar, anitga sangyukta duar, mulika duarai sangyukta duarai kita kotas dekat. Jadi logic gate kami bedan kotas dekat kita. Paling ni pun kata mulika duar. Make a sangyukta.
සංයුක්ත ద్వාර right පළවෙනි එක මූලික ద్వාර දෙවෙනි එක සංයුක්ත ద్వාර එතකොට මේ මූලික ద్వාර ඉංග්‍රීසියෙන් කියන basic logic gates basic logic gates සංයුක්ත ద్వාර combinational logic gates හරි basic logic gate combinational logic gate right සංයුක්ත කියනකොට ඔයාලට අදහස් වෙනවා මොකක්ද සංයුක්ත කරනවා කියන්නේ එක දෙකකෝ කීපයක් ඒකාබද්ධ කිරීම තමයි අපි කියන්නේ මේ සංයුක්ත කරනවා කියලා කියන්නේ. එහෙනම් මේ ద్వාර හැදෙනවා ඇත්තේ ලොජික් ගේට්ස් තාර්කික ద్వාර දෙක තුනක් එකතු වීමෙන් වෙන්නේ නැති. හරි? අපි ඉස්සරහට මේවා වෙන වෙනම කතා කරනවා. පැහැදිලිද? right. එහෙනම් ගේට්ස් බෙදෙන කොටස් දෙකයි එකක් මූලික ద్వාර අනිත් පැත්තේ සංයුක්ත ద్వාර. අපිට ඉගෙන ගන්න තියෙනවා මූලික ద్వාර තුනක්. කියද තුනක් මූලික ద్వාර තුනයි right පළවෙනි එක n capital අතරින් n ద్వාරය n gate දෙවෙනි එක o r ద్వාරය තුන්වෙනි එක not ద్వාරය right එනම් මූලික ద్వාර තුනයි n ద్వාරය o ద్వාරය not ద్వාරය right හරි මේ පැත්තේ අපිට ඉගෙන ගන්න තියෙනවා 10 වසර සිලබස් එකේ දෙකක් හරි යද දෙකක් පළවෙනි එක මම දාලා දාලා ගන්න පළවෙනි එක NAND මොකද NAND ద్వාරය මොකද NAND ద్వාරය ඊළඟ එක NOR ద్వාරය right අකුරු හරියට ලියන්න ඕනේ පළවෙනි එක මොකද්ද NAND ద్వාරය දෙවෙනි එක NOR ద్వාරය right එහෙනම් අපි මෙන්න මේ 10 වසර කොටසේදී 10 වසර පාඩමේදී අපි ద్వාර යටතේ අපි ඉගෙන ගන්නවා මූලික ద్వාර තුනක් සහ සංයුක්ත ద్వාර දෙකක් right අපි මේක ලියාගෙන අපි ඉදිරියට මේව සාකච්ඡා කරමු right ටියුට් එක තියෙනවා නම් ටියුට් එකේ මම දීලා තියෙනවා ටියුට් එක පුරවා ගන්න ඉස්තෙන් පුරවා ගන්න අනිත් අය පොතක් අරගන්න right පොතක් අරගෙන ගියම අපි අනුමාත්‍රිකාවක් ලියාගත්ත තාර්කික ద్వාර කියලා ඒ යටතේ තාර්කික ద్వාර කොටස් දෙකකින් තාර්කික ద్వාර කොටස් දෙකකින් මොනහරි ගැටලුවක් තියෙනවා නම් පුතා වේගය වැඩි නම් අඩු නම් මොනහරි තාක්ෂණික දෝෂයක් ඒ කියන්නේ මේ මයික් වැඩ කරන්නේ නැද්ද මොනාල ඩිවයිස් වැඩ කරන්නේ නැද්ද කියලා මොනහරි මැසේජ් එකක් තියෙනවා නම් මට මේ ඒ අකුරු හතරක් තියෙන ඩිවයිස් එකට chat එකට දාන්න හරි right වේගය වැඩි හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් තීරුම් ගන්න බැරි නම් මොකක් හරි තියෙනවා නම් දාන්න ඕනේ හරි right තාර්කික ద్వාර කොටස් දෙකකින් මොනවාද කොටස් දෙක පළවෙනි එක මූලික ద్వාර දෙවෙනි එක සංයුක්ත ద్వාර right මේක ලියන්න පහලින් පහල ලොජික් ගේට්ස් බෙදෙන කොටස් දෙකකට මූලික ద్వාර සහ සංයුක්ත ద్వාර කියලා මූලික ద్వාර තමයි AND එකයි OR එකයි NOT එකයි සංයුක්ත ద్వාර NAND N A N D අනිත් එක N O R අපි කියන්නේ මේක NAND කියලා කියන උදේක මේ පහලින් තියෙන එක NO කියලා කියනවා NO හරි අපි ශබ්ද කරන්නේ මේ විදිහට මේ පාඩම ලේසි අමාරු නැහැ ලකුණු 4ක් හෝ 5ක් අපිට නිකම්ම ගන්න පුළුවන් අවස්ථාව තමයි මේ පාඩමේ තියෙන්නේ හරි අමාරු නැහැ ලේසික ලේසි 100න් ලකුණු 5ක් 6ක් කියලා කියන්නේ 100න් ලකුණු 5ක් 6ක් කියලා කියන්නේ ලොකු ගාණක් අපිට මේ ලකුණු 5 අහගීමක අපි මේ ලකුණු 5 ගත්තම තව ඒකකට යන්න ගන්න තියෙන්නේ ලකුණු 70යි හරි ලකුණු 70යි නම්බර් සිස්ටම් එකකින් අපි එදා ගණන් කරලා කලින් පාඩමේදී ගණන් කරා කීයද ලකුණු ඒකෙමුත් 5ක් 6ක් එනවා ඒකත් ලේසි පාඩම එතන ඒ දෙකේම ලකුණු 10 ගත්තොත් එimhe අපිට තව ගන්න දෙන්නේ 65යි හරි ඒ ලේසි ලේසි කොටස් අපි පැහැදිලිව
අපි ඔළුවට දාලා මනසට දාගෙන අපි ඉස්සරහට යමු ලේසිම කොටස් මේ හරි මොනාරි ගැටලුවක් තියෙනවා නම් මට යොමු කරන්න අර এডুকেෂන් ක්වෙස්ට් කෙනෙක්ට යොමු කරන්න එපා පුතා මේ මගේ මේ ඩිවයිස් වලට ගන්න ඕන ලොජික් ගේට්ස් මූලික ద్వාර සංයුක්ත ద్వාර කියන කොටස් දෙකයි AND ద్వාරය O ద్వාරය NOT ద్వාරය මේ පැත්තෙන් AND ద్వාරය NO ద్వාරය හරි මේ කොටස් පැහැදිලිද කියලා මැසේජ් එකක් දාන්න පුතා බලමු අපි ඔයාලා එහායි සම්බන්ධ වෙමු පොඩක් මොකද කියන්නේ අර නදී නඳුන්නේ වල දින හොඳයි කියලා හරි හොඳයි සමවත් හොඳයි කියලා දිනවා පැහැදිලි සර් හසිත හරි හරි ගොඩක් දෙනෙක් කියන මැසේජස් හරි එතකොට අපි ඊළඟට සාකච්ඡා කරනවා ඔයාලා කැමති මොකද්ද මේ පැත්තට කැමතිද මේ පැත්තට කැමතිද රයිට් අපි මේ පැත්තින් සාකච්ඡා කරන්න ගිහිල්ලා මේ පැත්තට යමු හරි ඇයි එහෙම වෙන්නේ මෙන්න මේවා එකතු වෙලා මේ පැත්තේ තියෙන අර මූලික ద్వාර දෙකක් හෝ කීපයක් එකතු වෙලා තමයි මේ පැත්තේ තියෙන ඒවා හැදෙන්නේ ඒක නිසා අපි මුලින්ම මූලික ద్వාරය ගෙනගෙන සංයුක්ත ద్వාර වලට යමු රයිට් එහෙනම් අපි මූලික ద్వාර වලින් පළවෙනි එක මොකද අපි කිව්වේ NAND ద్వාරය රයිට් අනුමාත්‍කා වෙනින් ගන්න අපි මොකද NAND ద్వාරය සෝරි NAND ద్వාරය වැරදුනා AND ద్వාරය හරි මොකද AND ద్వාරය මෙන්න මේක N ద్వාරය හරිද මාත්‍රාව ලියාගත්තද හරි මොකද මේ N ద్వාරය මම N ద్వාරය පැහැදිලි කරන්නේ මේ විදිහට අපි උදාහරණයක් ගන්නවා අර මුදල් දෙපත්ත කරන්නේ කොහෙද මට ඉවර මැසේජ් එකක් බැංකුව වල එහෙම අපේ ගෙදර සල්ලි ටිකක් වැඩි වෙනවා කියලා දැන් කොහෙද මේවා දාලා තියන්නේ මට ඉක්මනට එවන වචනේ ඔබත් කියලා බලන්න කොහෙද මම කියන්න නැත්තම් අර සේෆ් වූ කියලා එකක් අහලා තියෙනව නේද ඔව් අන්නේ සේෆ් වූ අරින්න අපිට අතුරු කීයක් ඕනිද හරි අපිට දෙකක් හෝ තුනක් වගේ අවස්ථා තියෙනවා ලොකර් එක හරි එහෙම දාලා තියෙනවා අපි සේෆ් වූ කියලා කිව්වොත් හරි රයිට් මේ සේෆ් වූ අරින්න ඕපන් කරන්න විවෘත කරන්න යතුරු දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ කොහොමද මේක විවෘත කරන්නේ පළවෙනි බලමු අපි පළවෙනි අවස්ථාව යතුරු දෙකම නැතිව යතුරු දෙකම නැතිව මේ සේප්ුව ලොකර් එක අරින්න පුළුවන්ද බෑ රයිට් ඊට පස්සේ එක යතුරක් භාවිත කරලා අනිත් යතුර භාවිත කරන්නේ නැතුව මේ සේප්ුව අරින්න පුළුවන්ද බෑ හරි ඊට පස්සේ අර ඉස්සල භාවිත කරපු එක අයින් කරලා තව යතුරක් තිබුණා ඒක අරගෙන ඒකෙන් විතරක් අරින්න බලනවා පුළුවන්ද ඒත් බෑ එහෙනම් මේ සේප්ුව විවෘත කරන්න ඕපන් කරන්න යතුරු දෙකම අපිට අවශ්‍ය වෙනවා හරි අන්නේ උදාහරණයක් හොඳට මතක තියා ගන්න ඕනේ මේ උදාහරණය AND ద్వාරයට අදාළ උදාහරණයක් මම වෙන විදිහකට කියල දෙනවා මේ දේ මොකද මම පරිපදයක් හදනවා right මෙන්න පරිපදයේ තියෙනවා මම මේ තියෙන දේවල් ඔයාලා දන්නවා මේක බල්බය බල්බය බැටරිය අද බැටරිය මෙන්න ස්විච් දෙකක් තියෙනවා මේ ස්විච් දෙකයි මම නම් කරනවා A සහ B ලෙස මොකද නම් කරේ ස්විච් දෙක නම් කරා A ස්විච් එක සහ B ස්විච් එක ලෙස මට දැන් මේ පරිපථයට අනුව මේ බල්බය දැල් වෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ හරි මේ ස්විච් ඔන් ඔෆ් කරලා මේ ස්විච් ඔන් ඔෆ් කරලා මේ බල්බය දැල්වෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනි අපිට
අවස්ථා කීයක් තියෙනවද මේ පරිපථයේ පරීක්ෂා කරන්න මේ බල්බේ දැල් වෙනවද කියලා බලන්න රයිට් ඉක්මනට එවන්න මැසේජ් එකක් අයිසරයක් පැහැදිලි කරන්න මෙන්න මේ පරිපථයට අනුව හරි මේ පරිපථයට අනුව මේ බල්බය හරි මේ බල්බය දැල් වෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ ඒක කරන් මේ ස්විච් ඔන් ඔෆ් කරලා බැටරි සම්බන්ධ කරලා තියෙනවා හරිද මට කියන්න බල්බය දැල් වෙන වාර සෝරි බල්බය දැල් වෙනවද බලන්න මේ ස්විච් එක යොදා ගන්න පුළුවන් වාර ගණන කීයද කියලා හරි රයිට් චමෝද් දෙවල තියෙනවා දෙකයි කියලා බලමු අපි නිම්සර දෙකයි නිස නිසලිනේ නිසලි තුනයි තව කීයද හේෂාන් පෙරේරා දෙකයි අපි වම්බ අවිස්ක තුනයි අබරු මිහිරංග තුනයි හරි දහම් දෙකයි හරි ඔය උත්තර ගොඩක් දෙනෙක් කිව්වා අපි බලමු මෙහෙම ඔන්න දැන් මම AB දෙක මොන් කරන්න ඕනේ ප්‍රභාත් නෑ මම අහන්නේ දෙක මොන් කරන කතාව නෙවෙයි මම අහන්නේ මේ බල්බය හරි දැල් වෙනවද කියලා බලන්න පුළුවන් මෙතනට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් අහන්නේ ඒ කියන්නේ දැල් බල්බේ දැල් වෙනවද බලන්න පරීක්ෂා බල්බේ දැල් වෙනවද කියලා පරීක්ෂා කරන්න මෙතන මොනා කරන්න ඕනිද කලමී අවස්ථාව මෙහෙම කරනවා මම කරන වැඩේ ඉස්සල්ලාම අර AB කියන ස්විච් දෙකම AB A සහ B කියන ස්විච් දෙකම ඕෆ් කරනවා බල්බේ දැල් වෙනවද නැද්ද ඒක අවස්ථාව අන්න පරීක්ෂා කරන්න යනවා එකයි දෙවෙනි අවස්ථාව ඒ ස්විච් එක ඔන් කරනවා දෙවෙනි එක ඕෆ් කරලා බල්බේ දැල් වෙයිද අපි දැල් වෙනත් පුළුවන් දැල් නොවෙන්නත් පුළුවන් ඒ කියන්නේ මට පරීක්ෂා කරන්න තමයි ඕනේ දැල් වෙනවද නැද්ද කියලා රයිට් එකයි තුන්වෙනි එක B ස්විච් එක ඔන් කරලා දැන් A ස්විච් එක ඕෆ් කරනවා කීයද දැන් දැන් කීයද තුනයි පුළුවන් ඒ අවස්ථාව ඊළඟට දෙකම ඔන් කරනවා හතරවෙනි අවස්ථාව. එහෙනම් මේ බල්බය දැල් වෙනවද කියලා පරීක්ෂා කරන්න තියෙන වාර ගණන කීයද? හතරයි. හරිනේ? මුලවට දා ගන්න ඕනේ. එතකොට බලන්න දැන් ඇන් ද්වාරේ නම් සාකච්ඡා කරන්නේ මේ ඇන් ද්වාරේ සංකල්පයත් මෙන්න මේකම තමයි. හරි? ඇන් ද්වාරේ සංකල්පයත් මෙන්න මේ ස්විච් එකට වගේ. අපි බලමු ආයතනයක් බලන්න මේ පැහැදිලි කරගන්න කොට මේ කල්පනා කරමු දෙකම ඕෆ් කරනවා බල්බේ දැල් වෙනවද බලනවා එකක් ඕෆ් කරනවා එකක් ඔන් කරනවා රයිට් තමන්ගේ උඩට කොට දාලා මේ සර්කිට් එක right hari එතකොට මේකේ අවස්ථා ගණන කීයද අපි හිතමු එක ස්විච් මේ පරිපථයේ තියෙන එක ස්විච් එක මෙන්න මේ වගේ ස්විච් එකක් නැහැ දැන් අවස්ථා ගන්න මට යන්න බලන්න කොට ඒ ස්විච් එක අවස්ථා තියෙන්නේ මේ බල්බේ දැල් වෙනවද නොදැල් වෙනවද කියලා බලන්න පුළුවන් අවස්ථා ගණන කීයද පරීක්ෂා කරන්න පුළුවන් වාර ගණන කීයද දෙකයි මොකද්ද සිතුම් දෙකයි අවස්ථා දෙකයි කොහොමද දෙන්නේ කියවා මොකද්ද මේක එක්ක ඕෆ් කරලා පුළුවන් එහෙම නැත්නම් ඔන් කරලා පුළුවන් රයිට් එක්ක ඔන් කරලා පුළුවන් එහෙම නැත්නම් ඕෆ් කරලා පුළුවන් රයිට් අන්න ඒ වගේ මේ ద్వාරේ අපි කතා කරන හැන් ద్వාරේ සංකල්පය මේකම තමයි මම මේක ඉස්සරහට කතා කරනවා මෙන්න මේ මේ ලොජික් ගැන එක ගැන පැහැදිලි කරලා තවදුරටත් රයිට් අපි ඉස්සල්ලාම මේ සංකේතයේ සොරි ඇන් ద్వාරේ සංකේතය අඳිනු හරි සංකේතය දෙකයි එදින් ආදාන දෙකයි රයිට් පුතා මොකද්ද මේ අපි අඳින්නේ ඇන් ద్వාරය මෙන්න මේ වගේ සංකේතයක් මේ පාඩමේ කොතන හරි දැක්කොත් මේක අඳුර ගන්නවට පුතා ඔයාලා ඇන් ద్వාරේ සංකේතය කියලා හරි
ikannya anduare sangkete teman mami board dekay and enak kita udahlah pani taruh udahlah lihat na anduare sangkete anda kan and mebatin kami dekne ada mebunad ada ada switch keranu na ada switch keranu na මේ ස්විච් එක ගන්න ඕන නම් AB හරි මේ 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 පරිපථයට අනුව AB කියලා නම් කරේ ස්විච් අන්න ඒ ස්විච් දෙක තමයි AB කියලා අපි මේ පැත්තේ ආදානය කරන්නේ එතකොට ප්‍රතිදානයේ එන්නේ මේ පැත්තට මතක කරගන්න ප්‍රතිදානය මේ පැත්තේ මේවා ආදාන නම් මේ ගේට් එකේ මේ පැත්තට එන්නේ ප්‍රතිදානය හරි ප්‍රතිදානය අපි මොකද්ද කියලා පස්සේ ලියමු හරි ඉස්සර සංකේත මේ කියන්නේ එපා මෙන්න මේ සංකේතය අඳලා පැහැදිලිව Kita sangkete kita harus kenal menjadi sangkete, ya. Right, asal kita kan mau ini video ini nol ini note lagi, mama ini note liat gitu, asal foto agak galak, mata Iwan nol mati serpegar. Lasan video itu tiga orang jual barang itu mana tuh mana, arne? Right, ini sah lasan itu mie padu, sampur kerjaan nori, abis mie, lakuru, hantar itu paha, lesi mie paha swim ganu pulang, tak tiga orang batu nori, arne? Right, kalau ibu hari arne, didas, wisida ki awasan itu, didas, wisida ki awasan mana kudu ke barang nat pulang ini nori nori tegar, arne? Netan mau khatu ada, kurdu kurdu ke halal lagi, Bali adalah Liaga tu tema api tu didas visi deke awasan mina kota, oke balan nepawi, itu kuda ICT nepawi, hari ICT nepawi nama mata mei kerakan di ane, nih de, mangi e nama mei balap portu nanti wida ya nama, ek nisa mei pilih balap tu put hadagan mangi visi vitran de ICT vitran visi ane mei, anis sulu visi lasan de pilih balap put tik hadagan, oke de, ara api lasan ke dera kete anna asa ne, lasan de pilih balap di ne ke dera kete api anna asa. නේද අපි කාමරේ ගැන හිතන්නකෝ ලස්සන පිළිවෙලට තියෙනවා ඒකට යන්න නිතර පාසයි අපි නංගි කාමරේ ගැන හිතන්නකෝ අපිලිවෙල පිළිවෙලට නැහැ අපිලිවෙලට තියෙන ඒකට යන්න නැහැ හරි යන්න හිතෙන්නේ නැහැ අන්න ඒ වගේ තමයි අපේ පොතත් ලස්සනයි නම් අපි මේ විෂයටත් ආස වෙයි හරි හිතන්නකෝ ගණිතයයි ICT පොත් දෙක කියලා ගණිතේ පොතේ තියෙන්නේ පිළිලා පිටු ගැලවිලා ලියාගෙන නැහැ පෙරලන්න ඕනේ එහා පැත්ත මේ පැත්ත පෙරලන්න ඕනේ නෝට් හොයාගන්න එහෙම නැහැ ICT පොතේ උඩ ඉඳලා පිළිවෙලට ලස්සනට කවරයක් දාලා මල් දාලා කොහොම මේ එකේ ස්ටිකර් අරන් ලස්සනට තියනවා කොයිකද බලන්න ආස ICT පොත ආස වෙයි හරි අනිවාර්යයෙන් ලස්සනට තියෙන ඕනේ නෝට් එක රයිට් දෙවෙනි කාරණය දෙවෙනි කාරණා දැන් ඔන්න කරුණු මේව වැදගත් මේව විභාගකට මෙනවා ඔන්න ද්වාරය හරි රයිට් ද්වාරයේ හැඩය මොන වගේද කියලා හෙව් දෙන්න මොන වගේද මතක තියාගන්න ඉංග්‍රීසි හොඩියේ කැපිටල් D අකුර හරි මේ සංකේතින් අපි පරිපථ ඉස්සරහට අඳිනවා මේ සංකේතය යොදාගෙන ඒක මේවා කියලා දෙන්නේ හරි එතකොට මේක මොකක් වගේද ඉංග්‍රීසි හොඩියේ කැපිටල් D අකුර වගේ කියලා මතක තියාගන්න D අකුර වගේ එකක් තිබුණොත් එහෙම ඒක AND ద్వාරය එතකොට මේ පැත්තේ ප්‍රතිදානය එන්නේ කොහොමද මොකක් කියලාද කොහොමද එන්නේ ආදාන දෙනේවා මෙන්න මේ ආදාන අපි ගන්න මෙතන ආදාන කියලා මෙන්න මේවා දෙනේවා මේ වැද්දට එන්නේ ಗುಣ වෙලා කොහොමද ආදාන දෙනේවා මේ වැද්දට එන්නේ මොනවා වෙලාද ಗುಣ විලා නමුත් අපි මෙහිදී මේ ಗುಣ කිරීම භාවිත කරන්නේ නැත අපි ಗುಣ කරන්නේ මේ මේ තමයි දාන්නේ ඒක වල මේ ಗುಣ කිරීම වලට බැලන් දාන්නේ කිත් රයිට් එහෙනම් අපි මෙතන ප්‍රතිදානය a.b හරි a.b right ආයිසරය n ద్వාරයේදී ආදාන ආදාන ಗುಣවීමෙන් ಗುಣවීමෙන් ප්‍රතිදානය ලැබේ right හොඳට මතක තියාගන්න right දෙවෙනි තරුව එහෙනම් දෙවෙනි තරුව n ద్వාරයේදී N ద్వారేది ఆదాన సియల్ల
ආදාන සියල්ල ගුණ වීමෙන් වරහන් තුන දාගෙන පුතා මේ වරහන් දාලා මෙතන තිතක් දාන්න හරි ගුණ වීමෙන් අපි තිත තමයි දාන්න ඉතින් මේ ගුණ දීම දාන්න ගුණ වීමෙන් සර් සංගීතයේදී දාන්න ප්‍රතිදානය ලැබී ආදාන සියල්ල ගුණ වීමෙන් ප්‍රතිදානය ලැබී වරහන් තුන මෙන්න මේ ගුණ කිරීම දා ගන්න හරි එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා හරි right අපි ගණන් වල දැන් 10 ලස දීන්නේ x ගුණ කිරීම y මේක තව විදියක් ලියන්න පුළුවන් විදියක් එවන්න කීයක් ඉන්නවද ළමයි හොඳ බලන්න අපි ළමයි 24 දෙනෙක් ඉන්නවා හරි මට ඉක්මනට එවන්න මේ x ගුණ කිරීම y කියන එක හරි x ගුණ කිරීම y කියන එක වෙනත් විදිහකින් ලියලා එවන්න කොට බල ලියලා දැන් ටයිප් කරලා තමොත් දැනු දෙවලා දිනවා හොඳයි හරි ඉක්මනට එන්න x ගුණ කිරීම y කියන එක නඳුන් කාවින් දෙවලා දිනවා හොඳයි හරි ඔක්කොම එවන්න ඕනේ ඔක්කොම එවන්න ඕනේ x ගුණ කිරීම y කියලා වලකුණා හරි හරි right අපිට මේක ලියන්න පුළුවන් විදියක් තමයි x y x y ලියන්න පුළුවන් පුතා අපිට මෙතනත් අපිට a b කියලා ලියන්න පුළුවන් ඔතන ඉඳලා හරි හරි ඔතන ඉඳලා මේ වගේ මේ පාඩමේ මේ වගේ දැක්කොත් මේ a සහ b අතර තියෙන ගේට් එක මොකද්ද කියලා හවුත් මොකද්ද වර දැනගන්නේ and to r කියලා දැනගන්න ඕනේ අපිට මේ a dot b කියන එක a b කියලා කියන්න පුළුවන් හරි එතකොට මෙතන කියන්නේ මොකද්ද a dot b dot එකෙන් කියන්නේ මෙන්න මේ and ద్వారా යන ಗುಣ වීම හරි මෙතන මැද තියෙන්නේ මොකද්ද and ద్వారా එකේ මත තියාගන්න ඕනේ හරි මේ පාඩමේදී ఇంగ్లీష్ ප්‍රතිදාන ලැබි ආදාන මේකත් කියන්නේ ආදාන ඒවා මෙතනින් උනාද වෙන්නේ ගුණවිලා ප්‍රතිදානය ලැබෙනවා තුන්වෙනි එක අපි මේ මෙන්න මේ පරිපථය දැයි යොදාගෙන අපි කලින් ඉගෙන ගත්තානේ මේ පරිපථය යොදාගෙන තර්කයක් ගොඩනගමු හරි හරි අපි ඉස්සලා කරුණු වාගේ කියාගත්තානේ මුලම තර්කන අනුසාරයේ දීමේ සංඛ්‍යා අනුසාරයේ තර්කන ගොඩ නැගීමරත් ඒ අනුව තීරණ ගැනීමරත් කියලා මුලම තර්ක ලියාගත්තානේ අන්න ඒ වගේ තර්කයක් ගොඩනගන්න යන්නේ දැන් මොකද්ද තර්කය බලමු මම වදුවක් නැති අර මම ඉස්සල කියපු අවස්ථාම තමයි මේ ධර්මයේ ගැතු දාන්න යන්නේ A B switch output හරි right අන්න අරගේ තර්කය තමයි මේ මම වදුවකින් ගොඩනගන්න යන්නේ මොකද තියෙන පුතා මෙතන A switch switch B switch හරි මෙතන තියෙන පුතා output කියලා. දැන් මෙන්න මේක තමයි පළවෙනි switch මේක තමයි දෙවෙනි switch. අර ඉස්සල් මම කිව්වනේ මේ පරිපථය පරීක්ෂා කරන්න පුළුවන් වාර ගන්න. ඔයාලා ඒව හරියට හතරක් කියලා ඒවනේ බලමු. පළවෙනි එක off කරනවා. පළවෙනි switch A කියන්නේ පළවෙනි කියන්නේ A. A switch off කරනවා. B switch off කරනවා. බල්බය දැල් වේද නොදල් වේද බල්බය දැල් වේද නොදල් වේද අපි සිංහලෙන් ගමු හරි ඕක ඕක ගමු බල්බය දැල් වෙන්නේ නැහැ ඕක රයිට් ඊළඟ අවස්ථාව ඒ ස්විච් ඕෆ් කරනවා ඒ ස්විච් ඕෆ් කරනවා දෙන් ස්විච් බී ස්විච් ඔන් කරනවා මොකක් වෙයිද ඒ off off තුන්වෙනි අවස්ථාව A switch on කරනවා B switch off කරනවා ප්‍රතිදානය මොකක් වෙයිද A off off
hari hari ඊළඟ අවස්ථාව A switch on කරනවා B switch on කරනවා ඒ කියන්නේ දෙකම on එතකොට මේ ප්‍රතිින් වෙන ධාරාව මේ මෙතන B switch හරහා ගමන් කරලා B switch හරහා ගමන් කරලා මෙන්න මෙතනට ඇවිල්ලා බල්බේ මොනවද වෙන්නේ දැල් වෙනවා නේද බල්බිය දැල් වෙනවා right ඔන්න අපි ඉංග්‍රීසියෙන් මේ වගුවක් කොට නැගුවා සිංහලෙන් වුණත් පුළුවන් මේක switch on කරනවා මෙතන sorry off කරනවා මෙතන දැල් වේද නොදැල් වේද තල සිංහලෙන් හදාගන්නත් මේක පුළුවන් දැන් මෙතන ගොඩනගන්න යන්නේ මේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් ගොඩනගන එක නෙවෙයි මොකද දීමේ සංඛ්‍යා අනුසාරයෙන් ගොඩනගන්න යන්නේ මොකද දීමේ සංඛ්‍යා අනුසාරයෙන් අර මුලම තරුව දීමේ සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තර්ක ගොඩනැගීමටත් ඒ තර්ක අනුව තීරණය ගැනීමට ඩිජිටල් පරිපථ ඒ කියන්නේ ලොජික් සර්කිට් යොදා ගන්න කියලා කියන්නේ right අන්න ඒ වගේ මෙන්න මේක මම ගොඩනගන්න යන්නේ දැන් ඒ දීම සංඛ්‍යා අනුසාරයෙන් right බලව අපි මම tag වගුව කදින මෙතන පේනවා නේද right මම දැන් උපකල්පන ඇති කරන්න යන්නේ මොකද්ද උපකල්පන ඇති කරන්න යන්නේ මම සර්කිට් එකේ මේ සංකේත සිම්බල් එක බලනවා right වගුව නම් කරලා ඉස්සල ස්විච් නම් කරලා තියෙන්නේ A B here right මේ ස්විච් එක කන්ට්‍රෝලරේට අදාළ නම් A සහ B මොනවා වින්නද ප්‍රතිදානය ලැබෙන්නේ A අපි දැන් පස්සේ මේ මැද සංකේතයේ පස්සේ ගන්නවා හරි දැන් අපි දීමේ සංඛ්‍යා ඉක්මනට යන දීමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත මට අලුත් පුතා මේ අලුත් ළමයි ඉන්නවනේ ඒ අලුත් ළමයින්ට උත්තර දෙන්න ඕනේ දීමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත කීයක් භාවිත වෙනවද හරි එක්කෙනෙක් කිව්වා දීමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත කීයක් භාවිත වෙනවද අපි කලින් පාඩම මේ හරි දීමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත කීයක් භාවිත වෙනවද මං අහන ප්‍රශ්නේ තමයි සංකේත කීයක් භාවිත වෙනවද කියලා අහන්නේ දෙක උත්තරේ දෙකයි ඒ මොනවද බිංදුව සහ එක හරි එහෙනම් මේ මේ වගුව ගොඩනගන්න යන්නේ බිංදුව සහ එක යොදාගෙන හරි බිංදුව සහ එක යොදාගෙන තමයි මේ වගුව පුරවන්න යන්නේ ෆයිල් මම උපකල්ප ඇති කර ගන්නවා මුලින්ම ඕ ස්විච් එක ඕ අපි ගන්නවා බිංදුව ලෙස මොකද ස්විච් ඕෆ් කරනවා මොකද බිංදුව ලෙස ඔන් ගන්නවා අපි ඔන් එක ඔන්න එක උපකල්පනයක් ගොඩ නගා ගත්තා දෙවෙනි එක බල් බල් එක ඕෆ් අපි ගන්නවා දැන් නොදැල් වේ අවස්ථාව බිංදුව ලෙස ඔන්න අවස්ථාව බල් දෙය එක ලෙස ගන්න ඔන්න උපකල්පන මම ගොඩ නගා ගත්තා පළවෙනි ස්විච් එක ඕෆ් කිරීම බිංදුව ස්විච් එක ඔන් කිරීම එක බල් දෙය ඕෆ් අවස්ථාවද නොදැල් වෙන අවස්ථාව බිංදුව ලෙස දැල්වෙන අවස්ථාව නොදැල්වෙන අවස්ථාව බිංදු ලෙස දැල්වෙන අවස්ථාව එක ලෙසත් මම උපකල්පනය කරගත්තා right අපි වගුවට යමු බලමු අපි ඉස්සලම අවස්ථාව පළවෙනි අවස්ථාව A switch off ඒ කියන්නේ කියද බිංදුව හරි දෙවෙනි අවස්ථාව sorry දෙවෙනි switch B switch A off ගන්න බිංදුව ලෙස දෙවෙනි අවස්ථාව A switch off B switch on ඒ කියන්නේ A switch off B switch on තුන්වෙනි අවස්ථාව A on B off ඒ කියන්නේ A එක B බිංදුව අවසාන අවස්ථාව හතරවෙනි අවස්ථාව A on B on හරි right ප්‍රතිදානේ බලමු අපි ගත්තේ මෙතනින් බල්බේ පදමන අවස්ථා තුනේදීම ඕ එහෙනම් මෙතනත් බිඳුව එන්නේ මෙතනත් බිඳුව එන්නේ මෙතනත් බිඳුව එන්නේ
අවසාන අවස්ථාවේදී එක right ඔන්න අපි වගුවක් කොට නැගුවා මේ වගුවට අපි කියනවා සත්‍යතා වගුව මොකද සත්‍යතා වගුව ඉංග්‍රීසි කියන truth table මොකද truth table සත්‍යතා වගුව truth table right මේක පැහැදිලි ඇති අපි දැන් output එක ආවේ කොහොමද කියලා බලමු මෙන්න මේ විදිහට අපි කියවනේ අර සංකේතය ඇඳලා ආදාන සියල්ල ගුණ වීමෙන් ප්‍රතිදානයක් කියලා කියවනේ අන්න ඒ විදිහට එනවද කියලා බලමු බිංදුවයි බිංදුවයි ගුණ වුණාම කීයද බිංදුවයි බිංදුවයි එකයි ගුණ වුණාම කීයද බිංදුවයි එකයි බිංදුවයි ගුණ වුණාම කීයද බිංදුවයි එකයි එකයි ගුණ වුණාම කියන්නේ එකයි එකයි කියන්නේ මේ මේ පැත්තේ දෙන ආදාන ස්විච් හරි දුන්නම කීයද ඒ කියන්නේ ස්විච් දෙක මොන අවස්ථාවද දුන්නම කීයද එක අවස්ථාව එහෙනම් හරි එහෙනම් උදව් මේ ආදාන ගුණා වීමෙන්ද ප්‍රතිදානයක් කියලා තියෙන්නේ ගුණ වීමෙන් උදට මත තියා ගන්න ඕනේ හරි ආදාන සියල්ල ගුණ වීමෙන් තමයි ප්‍රතිදානය ඉන්නේ right එහෙනම් අපි ඊළඟ තරුව දැන් කරුණෝ තුන්වෙනි තරුව මං හදන්නේ පළවෙනි එකේ තියෙන සංකේතය දෙවෙනි එකේ තියෙන ආදාන සියල්ල ගුණ වීමෙන් ප්‍රතිදානය ලැබේ කියලා තුන්වෙනි තරුව තියෙන්නේ මෙන්න මේ සත්‍යතාව වගුවට right එහෙනම් සත්‍යතාව වගුව අපි ඇඳගමු මේවා මතකයි පැත්තකින් මේ සර්කිට් එකත් ඕන නම් ඇඳගන්න හරි මේක ඒ පැත්තකින් පොත් පිටුව මේ විදිහට තියෙනවා නම් මේක තමයි අපේ ප්‍රධාන දේ මම කියනෝනේ සත්‍යතාව වගුව කියලා ඉංග්‍රීසියෙන් කිව්වත් ප්‍රශ්න නැහැ පිටු මේ වගේ තියෙනවා මෙතන වැදගත් දේ මේකනේ එහෙනම් මේ කොටස මෙතන ඇඳගන්න මේ දෙක පොඩියට පැන්සලෙන් මෙන්න මේ පැත්තෙන් ඇඳගන්න හරි අසන්න පිළිවෙලට වැඩේ තියෙනවා ඕනේ මේ වගේ අද ගන්න ලස්සන පිළිවෙලට තියෙනවනේ මට කියන්න තේරුණාද නැද්ද මේ ඇන් ద్వාරය right මැසේජ් එකක් දාන්න පුතේ ගමම
හරි. හරි ඇති රයිට් ඔන්න අපි සත්‍ිතා බගුව ඇඳා රයිට් ඊළඟට මේ සත්‍ිතා බගුව දිහා බලලා අපිට තීරණයකට එන්න ඕනේ අපි කියවනේ දේමය සංඛ්‍යා අනුසාරයෙන් දේමය සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තර්ක ගොඩනැගීමටත් ඒවා අනුව යම් යම් තීරණ වලට එළඹීමටත් කියලා කියලා මුලින්ම මුලම දුන්න අර තරු ලකුණේ දුන්නේ මේ වගුව බලලා මොනවද අපිට එළඹෙන්න පුළුවන් තීරණ මේ වගුව කියලා කියන්නේ සත්‍යතාව වගුව මේක ඇන්දොත් පුත අනිවාර්යෙන් මුලින් සත්‍යතාව වගුව කියලා යන්න ඕනේ හරි රයිට් ඉතින් කියලා කියන්න ඕනේ මොකද්ද මේකෙන් එන්න පුළුවන් තර මේ තර්ක තර්ක නෙමෙයි තීරණ මොනවද මේකෙන් එන්න පුළුවන් මොනවද එන්නේ නැද්ද AB තියෙනවා මේ අසෝ ඉතින් ඩොට් එක දාන්න ඕනේ AB කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ AB A dot B දෙකකින් ඕනම එකක් මොනාද වෙන්නේ මොනාද අපිට එළඹෙන්න පුළුවන් අයි මෙහෙම ලියන්න පුළුවන් මේකෙන් එළඹෙන්න පුළුවන් තර්ක මෙන්න මේ අවස්ථාවේදී විතරයි එක අවස්ථාවක් තියෙන්නේ අනිත් ඔක්කොම අවස්ථාවලදී මොකද්ද වෙලා තියෙන්නේ බිඳුව එලා තියෙනවා රයිට් අපි ගමු එහෙනම් මේ මේකට අනුව අපිට ගන්න පුළුවන් සත්‍ය සත්‍යතාව කියන්නේ හරි එහෙනම් සත්‍ය අසත්‍ය සත්‍ය ගන්නවා අපිට එක ලෙසත් අසත්‍ය ගත්තොත් බිඳුව ලෙසත් අපිට මෙතන කියන්න පුළුවන් දෙයක් මොකද්ද ආදාන සියල්ලම එකවන විට ඒ කියන්නේ සත්‍ය වන විට පමණක් ප්‍රතිදානය ලැබේ ප්‍රතිදානය ලැබෙනවා නෙවෙයි ආදාන සියල්ලම සත්‍ය වන විට පමණක් ප්‍රතිදානය මොකද වෙන්නේ සත්‍ය වේ හරි ඒ එලෙමන්ට් පුළුවන් නිගමනයක් මේ වගේ බලලා අපිට තීරණය කරන්න පුළුවන් මොකද්ද ආදාන සියල්ලම එකවන විට ඒ කියන්නේ සත්‍ය වන විට ප්‍රතිදානය සත්‍ය වේ එක වෙන විට විතරයි මෙතන එක වෙන්නේ අනිකුත් සියලුම අවස්ථාවලදී බිඳුව ඒ කියන්නේ ආදාන වලින් එකක් හෝ අසත්‍ය වන විට ආදාන වලින් එකක් හෝ අසත්‍ය වන විට ප්‍රතිදානය මොකද වෙන්නේ ප්‍රතිදානය පැසේජ් එක දාන්න ඉක්මනට ආදාන වලින් එකක් හෝ අසත්‍ය වන විට ප්‍රතිදානය සම්පූර්ණ කරන්න හරි චමොත් දේවල් තියෙනවා හොඳයි නිසලි හරි ඒවල්ලා තියෙනවා අසත්‍ය වේ හරි කොහොමදයි රයිට් ඔන්නව කරුණු දෙකක් අපි මෙතන නෝට් එකක් දාගන්න ඕනේ මොකද්ද පළවෙනි එක තමයි ඊලා දරුව අපි දාලා තියමු ඉතින් ඊළඟට ආදාන සියල්ලම සත්‍ය වන විට වරහන් තුල එක වන විට වරන් වහන්න පමණක් ප්‍රතිදානය සත්‍ය වේ ඊළඟ තරුව ආදාන වලින් එකක් හෝ අසත්‍ය වන විට එකක් හෝ දෙකම වෙන්නත් පුළුවන්
අසත්‍ය වන විට ප්‍රතිදානය ප්‍රතිදානය අසත්‍ය වේ ප්‍රතිදානය අසත්‍ය වේ මේ දෙකෙන් එකක් හෝ අසත්‍ය වන විට මොකද වෙන්නේ ප්‍රතිදානය අසත්‍ය වෙනවා අනිවාර්යෙන්ම right ප්‍රධාන කරුණු ඔන්න ඔච්චරයි කියලා දුන්නාද අපි තරු පහයි right ආයි අපි සාරාංශය බලමු මොකද්ද සාරාංශය සංකේති පුතව යන සංකේතය දැනගෙන ඉන්න ඕනේ හරි ඇන්ද්වාරයේ සංකේතය දැනගෙන ඉන්න ඕනේ ඒ වගේම මොකද්ද වෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා කිව්වොත් එහෙම ආදාන ಗುಣ වීමෙන් තමයි ප්‍රතිදානය එන්නේ ඊට පස්සේ තුන්වෙනි එක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ සත්‍යතාව අගුව අනිවාර්යයෙන්ම ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕනේ හරි තර්කනේ ඊළඟට අර අවසානයේ කියපු කාරණු දෙක ආදාන සියල්ලම සත්‍ය වෙන විට ප්‍රතිදානය අසත්‍ය වේ ආදාන වලින් එකක් හෝ අසත්‍ය වෙන විට ප්‍රතිදානය මොකද වෙන්නේ අසත්‍ය වේ right ඔන්න ඇන්ද්වාරයේ මූලික කර්ම right පැහැදිලි ඇති කියලා හිතනවා ඕ ටික අනිවාර්යයෙන් පාඩම් කරගන්න ඕනේ ඕ ටික නැතිව ඉස්සරහට යන්න බැහැ හරි right ප්‍රශ්නය ප්‍රශ්නය නෑ අද ගණන් හදන්නේ නෑ හරි ප්‍රශ්නය ලියා ගන්න පුතා ටියුටරේ තියෙනයි ලියන්න ඕනේ නැහැ අනිත් කටේ ලියමු අපි ආදාන තුනකින් යොත් ආදාන තුනකින් යොත් ආදාන තුනකින් යොත් ඇන්ද්වාරයේ සඳහා ඇන්ද්වාරයේ සඳහා ආදාන තුනකින් යොත් ඇන්ද්වාරයේ සඳහා රෝමිලකම එක සංකේත සටහන රෝමිලකම් දෙක පරිපත සටහන රෝමයේ ඉලක්කම් තුන සත්‍යතාව අගුවනින්න සත්‍යතාව අගුවනින්න මම කියලා දෙන්නද ඔයාලා කරනවද මොකද කියන්නේ right මම කියලා දෙන්නම් පළවෙනි එක නිසා අඳින්න ආදාන නම් කරේ ඒ බී කියලා. ඔයාලට පුළුවන් එක්ස් වයි කියලා දාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා කැමති අකුරු දෙකක් දෙනවනේ එක එක නම් වල එහෙම මුල් අකුරු එහෙම දාලා හදන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් විභාගයේදී ඒ දීලා තියෙන අකුරු වලින් තමයි ප්‍රතිදානය ලියන්න ඕනේ. හරි? පටල ගන්න එපා. ඒ බී දාන්න, එක්ස් වයි දාන්න, ඒ වගේ අකුරු දාන්න. right පළවෙනි එක සංකේත සටහන් අඳින්න තියෙන්නේ සංකේත සටහන් මොනවා වගේද ඉංග්‍රීසියෝගේ T අකුර වගේ මේකේ ආදාන කීයක් තියෙනවද ආදාන තියෙනවා පුතා තුනක් 1 2 3යි හරි මම නම් කරනවා A B C කියලා වල පුළුවන් ඕන X Y Z කියලා පුළුවන් හරි ඊට පස්සේ ප්‍රතිදානය එන්නේ කොහමද ප්‍රතිදානය එන්නේ A dot b dot c ආදාන
ගුණවීමෙන් තමයි ප්‍රතිදානය වෙන්නේ. එහෙම නැත්නම් පුතා ඔයලා ලියන්න පුළුවන් උඩින් මම ලියන්න මෙතන පේනවා A B C කියලා ලියන්න ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේ විදිහට තිබුණොත් එහෙම මේ අකුරු අතර තියෙන ගේට් එක මොකද්ද කියලා හවුත් ඔයාලා දැනගන්න ඕනේ මොකද්ද AND ద్వාරය තමයි තියෙන්නේ. දෙවෙනි එක පරිපද සටහන. අරද සටහන අරද තියෙන මොනවද මේවා A සිද්ධි A ආදාන මෙතන B ආදාන මෙතන C ආදාන මොන පරිපද සටහන පරිපද සටහන නැදගන්න අපි සත්‍යතාවකුව ගොඩනගමු ද සංකේතිත යන කණ්ඩෝනි ඔව් සංකේත පළවෙනි එක දීලා තින්නේ වර ප්‍රශ්න දීලා තිනවා නේද පළවෙනි රෝම ඉලක්කම දීලා තින්නේ සංකේත සටහන අඳින්න දෙවෙනි එක දීලා තින්නේ පරිපත් සටහන අඳින්න හරිද ඒවට අනුව තමයි උත්තර දෙන්නේ මේක රෝම ඉලක්කම මේක රෝම ඉලක්කම දෙක තුන්වෙනි එක තමයි සත්‍යතාව අඟව අඳින්න තියෙන්නේ මම ඒක කරනවා හරි තාපඩිය බලන්න මේක අපලා ඉස්සල් ටියුට් එක print කරගත්තා නම් පුතා ටියුට් එකේ ඉඳ තියෙනවා හරි print කරගත්තා නම් නැති අය මම කියවනේ අර ටියුට් එක print කරගන්න ගමන් ඔයාලා කොලේ එක හරි කොතන හරි ලියා ගන්න කියලා එතන ලියා ගන්න හරි ටියුට් එක තිබුණා නම් ටියුට් එකේ මේ මේවල් වලට ප්‍රශ්නෙත් දීලා තියෙනවා උත්තර ලියන්න ඉඳ තියෙනවා ලබන සතිය වෙනකොට print කරගෙන තියාගන්න මම හන්ද දවල් ඉඳන් ටියුට් එක right හරිද finish කියලා දාන්න message එකක් right ඔන්න දැන් පළවෙනි කොටස අපිට මහ ලොකු දෙයක් නැහැ පුතා මෙතන AND ద్వාරයේ වලට මතක ඥාන තියෙන කරුණු පහයි පහක් කොන්නේ ප්‍රධාන තුන මතක ඥාන වල අර මුලින්ම තුන තුන ඒ ඇති හරි ඒකෝට ආදාන තුනක් දුන්නොත් මේ විදිහට ආදාන හතරක් දුන්නොත් මෙතන මොකද වෙන්නේ A B C D කියලා හතරයි අවිරල් ගන්න B එක නතරයි එතකොට මෙතන මොනවද වෙන්නේ A dot B dot C dot අලුතෙන් වැඩි වෙන එක D හරි එතකොට ආදාන හතරක් තිබුණොත් A ස්විච් එකයි B ස්විච් එකයි D C ස්විච් එකයි D ස්විච් එක. නව ස්විච් එකක් දාන්න මෙතන. අපි බලමු. දැන් සත්‍යතාවක ගොඩනගන්න. උත්තර බලා ගන්න ඕනේ මේ විභාග. හරි. විභාගයට පුතා මේක ගන්න දෙන්නේ නැහැ. මේක එනවා. හරි. මේක නම් ඉන්නේ නැහැ. මේක ඔළුවේ තියාගන්න අවබෝධ කරගන්න. මේක එනවා. ඊළඟට එනවා සත්‍යතාව වගුව. ඒක නිසා මම ගොඩනගන්න කියලා දෙන්නම් දැන්. මම මේක බලනවා. සත්‍යතාව වගුව හද ගන්නවා. මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ මැසේජ් එක දාන්න ඉක්මනට දාන්න අවුරුදු ඉස්සරම ඉවරනේ right ඔන්න අගුව අදින යන්නේ මේකේ ආදාන කීයද ආදාන 3යි මම නම් කරගන්නවා වැඩි ලොකු දීග ඕනේ නැහැ එක ඉලක්කමයිනේ ලියන්න තියෙන්නේ බිඳුව හෝ එක ලියන්න තියෙන්නේ බිඳුව හෝ එක A ආදානය B ආදානය C ආදානය හරි ප්‍රතිදානය මොකද්ද අපි හිතමු a dot b dot c අපි මේක සත්‍යතාව නිසා මෙතන කියන්න ඕනේ සත්‍යතාව වගුව සත්‍යතාව වගුව කියලා කියන්න ඕනේ right අපි මේක තරම් කොට නැතුව සත්‍යතාව වගුවෙන් සත්‍යතාව වගුව හඳුනමු කොහොමද කරන්නේ දැන් මට කියන්න ඕනි දැන් ප්‍රශ්නේ දැන් ඉස්සලා ආදාන දෙකයිනේ මම කතා කරේ දැන් ආදාන තුනයි a b c මේ බල්බය දැල් වෙනවද දැල් වෙන්නේ නැද්ද කියලා බලන්න පුළුවන් ඒ කියන්නේ පරීක්ෂා කරන්න පුළුවන් වාර ගණන කීයද මේ බල්බේ මේ පරිපථයට අනුව බල්බේ දැල් වෙනවද නොදැල් වෙනවද කියලා බලන්න පුළුවන් වාර ගණන කීයද පරිපථයේ පරීක්ෂා කරන්න පුළුවන් වාර ගණන කීයද එක්කෙනෙක් කියවලා තියෙනවා බොහොමදයි තව එක්කෙනෙක් කියවලා බොහොමදයි
Pangkiwani, dekai, adar dekai, 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 d
කොහොමද ලියන්නේ තමයි මේවා ලියන්නේ හතරෙන් හතරෙන් භාගෙ කීයද හතරෙන් භාගෙ ඒ කියන්නේ දෙකයි එහෙනම් පුතා බිංදු දෙකක් දාන්න මෙතන ඊළඟ භාගෙ 1 2 3 මොන අවස්ථා හතර ලියන විදිය හරි අපි කියවනේ අයිසලා මම මේකට මේක අයින් වෙන පුතා පොඩ්ඩක් අපි ආදාන තුනක් තියෙනකේ මම දෙකේ එකට යන්නේ ආදාන 1 කියලා දෙකයි හරි මේක පුරව ගන්න විදිය තමයි මම මේ කියලා දෙන්නේ ආදාන AB කියලා දෙකයි දෙකයි නම් මේ පරිපථයේ පරීක්ෂා කරන්න පුළුවන් අවස්ථා ගන්න හතරයි ඒ හතර ලියන්න යන්නේ අර බිංදු බිංදු අපි ඉස්සර ලිව්වනේ බිංදු 1 1 බිංදු 1 1 ලියන්න යන්නේ කෙලිම ලියන්න පුළුවන් හතර නම් හතරෙන් භාගයක් ගන්න බිංදු හතරෙන් භාගයක් ගන්න 1 1 ඊළඟට ඊළඟ රූල බලනවා මේ මේ බිංදුව මෙන්න මේකෙන් භාගයක් කියලා අර ඉස්සර භාගය ගත්තනේ බිංදු දෙකක් නේ අපි ඒකෙන් බිංදු භාගයක් කියන්නේ බිංදුවයි ඊළඟට 1යි ඊළඟට බිංදුවයි ඊළඟට 1යි ඔන්න අවස්ථා හතර බිංදුවර බිංදුව බිංදුවයි බිංදුවරක බිංදුවයි එකර බිංදුව බිංදුවයි එකරක බිංදුවයි අර ඉස්සල්ල සත්‍යතාවක මම මේ ඇඳලා පිටුවේ එහෙනම් මේ මෙතන කොහොම වෙන්නේ නැතිද මෙතන කොහොම වෙන්නේ නැතිද රයිට් බලා ගන්න මෙන්න මේවයි ගන්න 8යි කියලා කියවනේ දැන් මේවම අමතක කර දාන්න බිංදු හතරක් දානවා 1 හතරක් දානවා එතකොට ඊළඟ මෙතන බිංදු තියෙන ගානනේ භාගයක් කියන්නේ කීයද 2යි බිංදු 2ක් දැම්මා 1 2ක් දැම්මා බිංදු 2ක් දැම්මා 1 2ක් දැම්මා ඊළඟ මේ තීරුවේ මේ ආදානය භාගයක් බිංදුවේ භාගය කියන්නේ 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි හරි ඔන්න රටාව පුතා හොඳට අනුගමනය කරන්න ඕනේ මේ සත්‍යතාවක පුරු පෙරවීමේදී නමුත් ඔයාලා මෙහෙම දුන්නා නම් මම පළවෙනි අවස්ථාව තුනම බිඳුවයි 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 දෙවෙනි එක මොකද කරන්නේ කියලා මම ඔයාලට කියනවා නම් ඔයාලා කියන්නේ A ඕන් කරනවා B ඕන් කරනවා C ඕන් කරනවා ඊළඟ කියන්නේ A ඕන් කරනවා B ඕන් කරනවා C ඕන් කරනවා කියලා කියන්නේ ඊළඟ කියන්නේ A ඕන් කරනවා B ඕන් කරනවා C ඕන් කරනවා කියලා කියන්නේ පුතා ඔබම ලියන්න කිව්වොත් අපිට වැරදෙන්න තියෙන ഇടකඩ වැරදෙන්න තියෙන ഇടකඩ වැඩි හරිනේ ඒක නිසා මෙන්න මේ රටාව භාවිත කරන්න ඕනේ එතකොට වැරදෙන්න මෙතන මේ 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 පරිපථයේ පරීක්ෂා කරන්න පුළුවන් සියලුම අවස්ථා තියෙනවා ඊට පස්සේ පළවෙනි අවස්ථාවේදී A බිංදුවයි B බිංදුවයි C බිංදුවයි කියන්නේ සෙයි තුනම O දෙවෙනි අවස්ථාවේ A O B O C on තුන්වෙනි අවස්ථාවේ A O B on C on ඊළඟ අවස්ථාවේ A O B on C on හරි ඒ වගේ මෙතන සියලුම අවස්ථා තියෙනවා රටාව පැහැදිලි නැත්නම් මට මැසේජ් එකක් දාන්න ඕනේ මම නැවත වරක් කියලා දෙනවා පැහැදිලි නම් මේ සත්‍යතාවක ලියා ගන්න ප්‍රතිදානයක් අපි දැන් පස්සේ මොකද ප්‍රතිදානය නැත්තේ ආදාන සියල්ලම සත්‍ය වන විට පමණ n ద్వාරයේදී ප්‍රතිදානය සත්‍ය වේ. එහෙම නැත්නම් ආදාන සියල්ලම එක වෙන විට පමණ ප්‍රතිදානය එක වේ n ద్వාරයේදී. එහෙනම් සදා අපි දැන් ගන්නවා අපේ රුවේ තියෙනවා. අනිත් සියලුම අවස්ථාවල මොකද වෙන්නේ? බිඳු. අවසාන අවස්ථාවේදී පමණයි අවසාන අවස්ථාවේදී පමණයි එක වෙන්නේ. එහෙම නැත්නම් ගන්නවා. බිඳු ගුණ කිරීම බිඳු ගුණ කිරීම බිඳුව. බිඳුවයි. බිඳු ගුණ කිරීම බිඳු ගුණ කිරීම එක. බිඳුවයි බිඳුවයි එක බිඳුව කියන්නේ බිඳුවයි බිඳුවයි ගුණකෙම එක එක කියන්නේ බිඳුවයි මේ බිඳුවක් කොතන හරි එදිලා තියෙනවා නම්
අවසාන උත්තරේ බිඳුව නේද? හරි. එක්වරක් එක එකයි A එක තව එකකින් ගුණුනාම 1යි. හරි. අවසාන උත්තරේ විතරයි 1 වෙන්නේ. එහෙනම් අපි ලියා ගන්න පහලින් මේක සත්‍විතාවුව. හරි. ආදාන කුමිනියු and ద్వාරයේ සහ සත්‍විතා වර්ගය. මට යන්න පුළුවන් පැහැදිලිද නැද්ද කියලා මැසේජ් එක දාන්න ඕන නැත්නම් ආයෙ කියලා දෙන්න ඕනේ. ඉක්මනට දාන්න. පුතා මේ රටාව පාවිච්චි කරන්න නැත්නම් ඔයාලා හිත හිතාල යන්න කිව්වොත් එහෙම ඒක අමාරුයි. ඒකෙන් එකක් හරි මගහැරෙන්න ඉඩ කඩ වැඩි. එහෙම එකක් හරි මගහැරනොත් ආයෙ මුලින් ඉඳලා බලන්න ඕනේ. එතකොට අපිට වෙලාව යනවා වැඩි. ඒක නිසා මේ රටාව දැම්මනම් හරි. තුවත් දිනනනම් බිංදු 3 බිංදු 4 1 1 4. ඒකෙන් භාගයක් බිංදු 2 1 1 2. බිංදු 2 1 1 2. ඒකෙන් භාගයක් බිංදු 1 බිංදු 2 බිංදු 3 බිංදු 1. හරි ලියාගන්න ඉස්සල් ප්‍රශ්නයක් අහන්න හරි. Finish your message down. Hi. Right, Prashne. Mam, ethara inne ekkinege namak kiyala ahanna. Tamanne ne?